අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා කතා කරන වරමට කාලයක් තියෙනවද එහෙම නැත්නම් ওই වරම කොච්චර කල්ද කියන ප්‍රශ්නයට උත්තරයක් විදිහට කාලය තීරණය වෙන්නේ වරමක ඔබගේ හැසිරීම මත නැවතත් මතක් කරන්නම් වරමක් කියලා කියන්නේ අවසරයක් මිසක් අප විසින් බලෙන් ලබාගත හැකි දෙයක් නෙවෙයි එතකොට සෑම දෙයකම පැවැත්මක් උදෙසා අපි විසින් කරන උනි කාර්යභාරයන් තියෙනවා. එතකොට මේ අවස්ථරයත් අප තුල තියාගන්න, ඒ වැඩි දියුණු කරගන්න, ඒ බලශක්තියක් බවට පත් කරගන්න, ඒ බලයක් බවට පත් කරගන්න අප තුල තිබිය යුතු ගුණාංග තියෙනවා. රටේ 100 දෙනෙක් ඉන්නවා නම් මේ 100 දෙනාගෙන් 100 දෙනාට මේ යම්කිසි බලයන් දැනෙනවා, යම්කිසි ශක්තියක් තියෙනවා කියලා කියුවට ඒක පරිපූර්ණත්වයට කරා ගෙන යන්න, ඒක සම්පූර්ණත්වයට කරා ගෙන යන්න අපි තුල තිබිය යුතු ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරතුර පුතේ අපි විසින් අපි නඩත්තු කරගත යුතු ගුණාංග කිහිපයකුත් තියෙනවා. අපි මනුෂ්‍ය කියලා මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනා, පෙර සංසාරේ කරපු පව්පින් එක් අපි කර්මස්ථාන විදිහට දුක සැප කියන කාරණාත් එක්ක දෝලණය වෙමින් මනුෂ්‍ය ලෝකේ අපි ඉදිරියට යනවා. එතකොට අපි හොඳක් අරව හිතන්න ඕනේ කටයුතු තමයි පුතේ අපේ මනුෂ්‍ය ලෝකේ අපි ඇයි මනුෂ්‍ය වරමක් ලැබුවේ. එතකොට මේ මනුෂ්‍ය වරම තුළ අපිට උපදවාගත හැකි යම් වූ සීලයක් තියෙනවාද? ඒ සීලය අපි රැකගෙන මේ වරම් අවසරේ අරගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන එක තමයි වරම් දරුවෙක් විසින් අපි කල්පනා කළ යුතු සත්‍ය. එතකොට වරමක කාලය ගැන කතා කරනකොට ඇත්තටම සමහර ළමයිගෙන් මම කව දැන් 100 දෙනෙක් ඉන්නවා, මේ 100 දෙනාගෙන් 100 දෙනාම වරම් ලැබුවා. එතකොට 100 දෙනා මේක පවත්වා ගන්නේ වෙනත් වූ ආකාරයකින්. මොකද 100 දෙනාගේ සිතුවිලි වෙනස් වෙන නිසා. එතකොට ඕගොල්ලෝ නොදන්නවා වුණාට වරමක මූලිකම ෆවුන්ඩේෂන් එක වෙන්නේ, මූලික අත්තිවාරම බවට පත් වෙන්නේ ඇත්තටම තමා තුළ පවතිනා වූ ගුණය සහ විනය, ඒ වගේම විශ්වාසවන්ත භාවය. දැන් අපි ගුරුකුලේ ගත්තත් ඒ ගුරුකුලේ තුළටත් විවිධ ඒවා අපි උපමන කාරණාවකින් ඒගොල්ලෝ තේරිපත් වුණත් ඒගොල්ලොන්ගේ සීලවත්කම එක එක්කෙනාට වෙනස් වෙනවා, ගුණ එක එක්කෙනාට වෙනස් වෙනවා. එතකොට අපි ඒක බලන්න ඕනේ, ඒක නඩත්තු කරගන්න විදිය කරන්න ඕනේ. ගුරුවරයාවත් තමන්ට වරම්මාලාව සකසලා දෙන කෙනා නෙමේ ගුරුවරයා නෙමේ, තමා තුළින් තමයි මේ දේ තමන් ජනනය කරගන්න ඕනේ. එතකොට පොතේ මේ ගුණයන් අතර පළවෙන්න විදිහට ගන්න ඉවසන්න. ඉස්සල්ලාම ඔබට දැන් අද ශක්ති මාත්‍රාවක් ගන්න ඕනි කියන තැන ඉඳලා ඔබට ශක්තියක් දැනෙනවා. එතකොට ඒ ශක්තිය පවත්වාගෙන යන්න බොහොම පුංචි තැනේ ඉඳන් වුණත් ඔබට පුළුවන්. ඔබට මහා දේව මන්දිරයක් අවශ්‍ය නැහැ. එහා පැත්තේ කෙනා වරම සකසන්නේ මේ විදිහට, යාගේ දේවෝලි තියෙන පිළිම ගන්න මේ සංඛ්‍යාවේ, පිළිමවල උස මේ සංඛ්‍යාවේ, අඳින්නේ කන්නේ බොන්නේ මේ විදිහට. මේ දේවල් ඔබට අවශ්‍ය නැහැ. ඔබට තියෙන ප්‍රමාණයට ඔබ කටයුතු කරන්න, ඔබ තියෙන ප්‍රමාණයට තමන්ගේ කටයුතු කරගන්න. නිවරදිව මේ සත්කාර ඒ කාරණාවන් හදවතේ අවංකතාවෙන් කරන්න. එතකොට ඊළඟ කාරණාව තමයි ඔබ කොච්චර හොඳ වරමක් වුණත්, ඔබට කොච්චර බලපුළුවන්කාරකම් තිබුණත්, ඔබ කොච්චර මන්දිරයේ විශාලව හැදුවත්, ඔබ තුළ පවතින ගුණාංග හොඳ නැත්තම්, ඔබේ සිත තුළ පවතින වූ සිතුවිලි හොඳ නැත්තම්, ඔබගේ මේ වරම අර හිර වෙනවා කියන තත්ත්වයට එන හිටිනවා. එහෙමත් නැත්තම් ඒක අර ඔබ කියන්නේ හිර කරලා බන්ධනය කරලා කියලා ඉතින් දුවනවා හැමතැනම, අනේ බන්ධනය වෙලා, අනේ හිර වෙලා කියලා. එහෙමත් නෙමෙයි, ඔබ තුළ පවතින දේ තමයි ඔබට ඔය සිද්ධ වෙන්නේ. එහෙම වරමක් හිර වෙන්නේ එතකොට අනේ බන්ධනය වුණා කියන්නේ නැහැ. ඔබ තුළ මෙන්න මේ ගුණාංග ටික හදාගෙන මේ දෝෂ ටික අයින් කරගත්තොත්, මනසේ දෝෂ කොහොමද පිරිසිදු කරන්නේ මේ කාලය වැඩි කර ගැනීම සඳහා? පළවෙනි එක විදියට ඔබ කාටවත් ඉරිසියා කරන්න එපා. ඔබ දැන් යනවා යම් ගුරුවරයෙක් ගාවට වරමක් සකසා ගන්න. ඔබ බලනවා එතන තියෙන යසස, යසස සම්පත්තිය. යසස කියන්නේ පුතේ ඉන්න පිරිවර. අනේ බලන්නකො මටත් මෙහෙම කරන්න ඕනේ කියලා හිතින් හිතන එක අයහපතක් නෙමෙයි, හොඳයි. නමුත් ඒ තුළ ඉෂ්‍යාවක්, ඉස්සාවක් උපදවා ගන්න එපා. මට වඩා මෙයාලට දීලා තියෙනවා, මම ඒ වුණාට පුළුවන් තරම් දේව පූජා තියෙනවා, මම දෙවියන්ට පුළුවන් තරම් පහන් තියෙනවා, ඇයි දෙවියන්ට පේන්නේ නැත්තේ කියලා. දෙවියන්ට ඒ මොහොතෙත් කරන්නේ ඔබ මොකක්ද? දොස් කියන එකක් කරන්නේ, ඔබ විවේචනයක් කරන්නේ. එතකොට අනේ අරයට තියෙනවා මට නැහැ කියලා ඔබ මේ සංසන්දනයක් කරන්න. එතකොට ඔබ ඒක ගුණාංගයක් එතන පිරිහිලා ඔබට ඒ මොහොතේ ඉඳන් ඔබගේ තියෙන චක්‍ර පද්ධතිය විවර කරගෙන, ශුද්ධ ශක්තියින් වැඩි කරගෙන, චක්‍රෝරා පද්ධතියින් ගොඩක් දුරට උපනාගමා ගන්න තියෙන අවස්ථාව ඔබ එතනින් අඩු කර ගන්නවා. අනිතික ගුරුවරයාගෙන් ආශිර්වාදයක් ලැබනවා කියන දේ ඉතා වටිනවා. ඒකත් ඔබ අහිමි කර ගන්නවා. එතකොට පින්සාර ගුරුවරයෙක් ලබන්නත් ඔබටත් පිනක් තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඔබට ඔබගේ ගුරුවරයා වෙලා මේ ගමන් මග අරඹන්නත් පුළුවන්. තමන්ගේ ශුද්ධ සිතුවිලි එක කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර
අවස්ථාවන් වල තනියෙන් ගමන් කිරීම ඉතාම සුබ වෙනවා. නමුත් අපි ගුරුකුලයකට දරුවන් ගැනීමේදී උනත් දරුවන්ට නිතර කියන්නේ ඔබ මේ ඔබේ මේ තියෙන ගුණාංග ටික හදාගත්තොත් ඔබට ඔබේ වරමේ කාලය අවුරුදු දෙකද කියන්න කාටවත් බෑ. එතකොට ඉන්න අයට ඉන්න හිතෙනවා. දැන් ඔබ ගුණවත් වෙන සීල වෙන වෙනකොට ඔබේ ඥාති දේවතාවුන් වහන්සේලාට උනත් ඔබ සමග රැඳෙන්න තියෙන ආසාව වැඩි වෙනවා. මොකද මේ දරුවා කුසල් කරනවා, පින් කරනවා, කාටවත් ගරහන්නේ නැහැ, මඩ ගහන්නේ නැහැ. අනේ ඒ දේ විශේෂයෙන් කරන්න එපා. දැන් තමන්ගේ මඩිය තර කරගන්න කියලා, තමන්ගේ ශක්තිමත් භාවය ලොවට පෙන්වා හිටින්න කියලා ගොඩාක් දෙනා කරන්නේ තව කෙනෙකුට බනිනවා. ඒක මන්ත්‍ර ශාස්ත්‍රයේ තුල වේවා, ඇඳුරු ශාස්ත්‍රයේ තුල වේවා, මේ වරම ශාස්ත්‍රයේ තුල වේවා, මම දකින දෙයක්. නමුත් ඒ දෙයට යන්න එපා. කෙනෙක් ඔබට බැන්නත් ඔබ හිනා වෙලා ඒකට ආදරය දක්වනව ඇරෙන්න ඔබ ඒක පෙරල පෙරල යන්න එපා. නිතක හේතු කියන්නේ යන්න එපා. නේ මම මෙහෙම නෙමෙයි මෙහෙම නෙමෙයි කියලා අර හැම වෙලාවෙම මතක තියාගන්නේ නරියා සහ මිදිවැල. නරියට මිදි කන්න බැරි වුණාම නරියා දුන්න උත්තරේ මිදි ඇඹුලයි. ඒ වගේ මනුෂ්‍යයා මනුෂ්‍ය වර්ගයාගෙන් යම් කිසි දෙයක් නොලැබුණාම ඒකට හේතුකාරක විදිහට යම් යම් වූ දේවල් ගොඩනගා ගන්නවා. නමුත් නියම වරම්ලාභියෙක් මේ කියන දේශනෙට සවන් දෙනවා නම් වරම්ලාභියෙක්ම වෙන්න ඕනේ නැහැ. ජීවිතේ සකසා ගන්න කෙනෙක් ඉන්නවා නම් අන්න අයට දොස් කියන එක, අන්න අය විවේචනය කරන එක, කම්ප්ලේන් කරන එක නවත්තන්න. එතකොට තමන්ගේ ජීවිතේ පීවර ගණනක් තමන් ඉන්න ක්ෂේත්‍රය තුළ ඉදිරියට යෑමේ හැකියාව පවතිනවා. එතකොට තමයි තමන් තුළ අනන්‍යතාවයක් ඉබේම ගොඩනගෙන තමන්ගේ පෞරුෂත්වය එළියට ඇවිල්ලා. එතකොට දෙවිදේවතාවුන් වහන්සේලා වුණත් ඔබට එකවර දෙයක් ලබා දෙන්නේ නැහැ. දැන් අද දෙහි කැපුවා හරි හිරබන්ධන ඇරියා කියලා ඔබට හෙට ඉඳන් දෙවිදේවතාවුන් වහන්සේලා ඇවිල්ලා උදව් කරන්නේ නැහැ. දෙවියන්ගෙත් නියෝජිත වෙන විෂ්ණු දෙවියන්ගේ පරිවාරය ගත්තොත් හනුමාන් ජී ඇතුළු, හනුමාන් ස්වාමී ඇතුළු තව කීප දෙනෙක් ඉන්නවා. එතකොට හනුමාන් ස්වාමී යටතේ ඉන්නවා කෝටි සංඛ්‍යාතයක්, ලක්ෂ සංඛ්‍යාතයක්. එතකොට ඒ පරිවාර සම්පත්තිය ඉස්සල්ලාවිල්ලා ඔබ ගැන විමර්ශනයක් අනිවාර්යයෙන්ම කරනවා. ඔබ කොහොමද ඔබ මේ ඇත්තටම මිනිස්සෙගේ මිනිස් ශරීරයකට සම්පූර්ණත්වයේ දේව බලයක් ළඟා කරලා දෙන්න බෑ. එතකොට ඒ මිනිස්යාට මිනිස් ලෝකේ මිනිස් කියන නම නෙමෙයි දෙන්නේ, දේව කියන නමනේ. එතකොට දේවත්වය ලබන්න ඔබ දිව්‍ය ලෝකේ යන්න ඕනි සම්පූර්ණ වශයෙන්. නමුත් මිනිස්යාගේ ශරීරය තුළට සම්පූර්ණ නොවුනත් අඩ දේවාකර්ෂණයක් දෙන්න, හොඳ දේව වරමක්, දේව වර ස්ථාපිතයක් කරන්න දෙවියන්ට කැමැත්ත අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න දෙවියන්ට බැරුව නෙමෙයි ඔබට ශක්ති මාත්‍රා ලබා දෙන්නේ. නමුත් මිනිසෙකුට දිව්‍ය ශක්තියක් ලබා දුන්නොත් මිනිසයාට මිනිසකමවත් වටින්නේ නැහැ. එතකොට දිව්‍ය කටයුතු කොහොම වටහා ගන්නද? එතන කොච්චර උඩඟු වෙයිද? කොච්චර නම් ප්‍රශ්න මතු කරයිද? ඒ වගේම තමයි පුතේ හැම වෙලාවෙම මිනිසයා සමග ගැවසීම, ඒ කියන්නේ හුදකලා වෙන්න තියෙන අවස්ථාවේ හුදකලා වෙන කණ්ඩායම් වශයෙන් රංජු ගැසෙන එක ඉතාම අඩු කරන්න. එහෙම කණ්ඩායමක් විදිහට රංජු ගැසුණත් ඒ තුළ ධර්ම අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්න. මේ මහා ගැඹුරු ධර්මය කතා කරන්න කියනව නෙමෙයි, සරලව හරි ධර්මය තුළ තිබෙනව සත්‍ය සොයා යන්න. එතකොට තමන්ට ලැබෙන දේවල් ගොඩාක් වැඩි වෙනවා. තමන්ට නිදා ගන්න තියෙන කාලය තුළත් තමන් දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට පෑයටක නිින්දක් මිනිසෙකුට අවශ්‍යයි. නමුත් පුළුවන් තරම් කුසල් කරන්න හමන් මේ කාලවකවානු හරි කෙටි කියලා බලන්න. එතකොට ඔබ බිඳවන්න මිනිසු විවිධ දේවල් කියයි. ඔබට ගැළපෙන්නේ නැති තැන් වලින් ඔබ අයින් වෙන්න. ඔබට ගුරුවරයා හරියන්නේ නැත්නම් ඔබ ගුරුවරයාගෙන් අයින් වෙන්න. නමුත් ගුරුවරයා විවේචනය කරන්න එපා. මොකද ගුරුවරයා හොයාගත්තේ ඔබ නිසා. ඊට පස්සේ ඔබට එල්ල වෙන චෝදනා යෝජනා වලට ඔබ අනවශ්‍ය විදිහට මැදිහත් වෙලා කෑ ගහගෙන ගැටණයක් ඇති කරගෙන ගැටීමක් ඇති කරගෙන යන්න එපා. කන කාලේ කනයි, කොහොමත් කාලේ කනවා. ඉතින් ඒ නිසා ඔබ මේ වරමක් රැගෙන යන්න ඔබ සුදුස්සෙක් කියන දිව්‍ය පරීක්ෂාවලට ඔබ මෙසේ උත්තර දෙන්න ඉවසන්න. ඉරිසියා කරන්න එපා, කාටවත් ගරහන්න එපා. නියම බෞද්ධයේ කවම කවදාවත් බුදුරජාණන් වහන්සේගේ එක ධර්මපදයක් හරි ශ්‍රවණය කරලා ඒ ධර්මපදය තුළ ප්‍රායෝගිකව හැසිරෙන්න හදන කිසිම මනුසේ කිසිම කෙනෙකුට කොයි අවස්ථාවකවත් දොස් කියන්නේ, ඇත්තටම හතුරෙකුටවත් දොස් කියන්නේ නැහැ. නිහඬ වෙලා බලාගෙන ඉන්නව හැරෙන්න. ඒක තමයි වරමක කාල සීමාව, වරමක් හිර වෙන්නේ නැති වෙන්න කළ යුතු දේ. මොකද දිව්‍ය සභාවන් විසින් ඇත්තටම වරමාලාවන් හිර කරනවා. හිර කරනවා කියන්නේ වරම එතනින් එන ඥාති දේවතාවුන් වහන්සේට කියනවා. ගොඩක් වෙලාවට අනයෝග පවතිනවා, මෙතනින් මෙහාට යන්න එපා. එහෙම නැත්නම් නීච කරනවා කියන කටයුත්ත කරනවා. නීච වෙන්නේ තමන්ගේ තියෙන පහත් හැසිරීම නිසා. ඒ දිව්‍ය කොටස නීච වුණාම ඔයාලට සිද්ධ වෙනවා යක්ෂයන්ට කියලා, නීච යක්ෂයන්ට කියලා
ඇගයන්නේ මනුෂ්‍යයන් මරවන්න කොටවන්න තියෙන ශක්තියින් වලට කියලා තමන්ගේ වරම සකසාගෙන යන්න. එතකොට තමන්ටම පෙනී යනවා තමන්ගේ වචන නිකන් ඍදු වචන බවට පත් වෙනවා, තමන් විරූපී භාවයට පත් වෙනවා, තමන්ට ලේ දැකීමේ ආශාව තියෙනවා, තමන්ට නිකන් තමන්ට සාමාන්‍ය මනුෂ්‍යයර කළ නොහැකි දේවල් කරලා මිනිසුන්ට පෙන්වන්න හිතෙනවා. ඒ වගේ දේවල් තමන්ට හිතෙනවා. එතකොට තමන්ට විවිධ වූ පාළු ස්ථානවල සොහොන් භූමිවල ගොටු දෙන්න ජීවිත බිලි ගන්න හිතෙනවා. එතකොට නරක පැතිකඩ තමයි වැඩි වෙන්නේ. කොහොමත් නරක පැතිකඩ වැඩි කරගන්න හරිය ලේසි පුතේ. මනුෂ්‍ය ලෝකය තුල කිසිම අමාරුවක් නැහැ. ධාර්මික වෙලා සිල්ලත් වෙලා ඒ ස්ථානෙන් තමන් දෙයක් ලබාගෙන හිත සුවපත්ව යන්න තියෙන මාවත තමයි කෙටි. හැබැයි මේ මාවත තුල තියෙන සතුට සහනය මහා සෙනඟ ගොඩක් අතරේ, මුදල් ගොඩක් අතරේ, අර යක්ෂයන්ගෙන් ගේන දේවල් වලට වඩා බොහෝම සැනසීමක්, සුවයක්, මානසික හෘද සාක්ෂියට එකඟව හොඳ නිින්දක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එමෙ නැත්තම් හැමදාම වෙන්නේ ඔබට පසුතැවි ඉන්න. ඉතින් වරමක කාලය ගැන කතා කරනකොට අනිවාර්යෙන් ඔබ කරන ක්‍රියාවන් මත ඔබගේ ගුණාංග මත කාලය සීමා වෙනවා. එතකොට සමහරු මෑණියනි අවුරුදු දෙකයිනි කියලා එනවා. එතකොට මොකද කරන්නේ? ඉස්සලම ඔබ පරීක්ෂාවකට ලක් කරනවා. මේ වසර දෙක තුළ මේ දරුව කොහොමද හැසිරෙන්නේ? මොකද සමහර දිව්‍ය විමානවල ඉඳලා මේ මනුෂ්‍ය ලෝකයට උදව් කරන ඥාති දෙවතාවන් වහන්සේට ඊට වඩා ඥාති දෙවතාවන් වහන්සේලට යම් කිසි දෙයක් අවශ්‍යයි. තමයි පින කියන දේ, කුසලයේ කියන දේ. එතකොට ඒක ඔබ අනුමෝදන් කරන කුසලෙම කියලා මම කියන්නේ නැහැ. ඒකට ඒගොල්ලන්ට වැඩ ෂීට් එකක් වගේ දිව්‍යතලයෙන් අනුමත කරනවා. මේ කොටස ඔබ පූර්ණේ කරන්න ඕනේ. දැන් ඔබ හිතුවට දිව්‍ය සභාව කියන්නේ දෙවියෝ එක එක විමානවලට වෙලා ඉඳගෙන මනුෂ්‍ය ලෝකයේ දිහා බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. එතනත් වෙනම ක්‍රියාපටිපාටියක් සිද්ධ වෙනවා. මොකද ඒ උත්තමයන්ගේ වමනාව බවට පත් වෙන්නේ මෙහි නිවීමයි. මෙහි නිවීමට යන්න දැන් මනුෂ්‍යයා සුගතිගාමී වෙනවා. සුගතියේ සිට කුමක් හෝ කරන්න ඕනේ. ඒ වගේ එහෙත් ක්‍රියාපටිපාටියක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ අරුමුණ නිර්වාණය. ඒ උනාට නිර්වාණය උනාට මනුෂ්‍යයා වැඩිපුරම කරන්නේ ගරහණ එක. එතකොට වෙනත් ආගම්වල සුගතිය සුගතිතව. එතකොට ඒ එතනින් එහාට දෙයක් හැම වෙලාවෙම ලෝකේ පවතිනවා. ලෝකේ කොතනකවත් නිමාවක් සනිටුහන් වෙන්නේ නෑ පුතේ. නිර්වාණයෙන් එහත් යම් යම් දේවල් තියෙන බව තමයි විශ්ව ශක්තියින් පවසන්නේ. ඒ වුණාට ඉතින් මේවා විශ්වාස කරන්න ඇති අන්ධබාලයන්ට කිය කිය තේරුම් කරන්න යන කාලයත් අපරාදේ. ඉතින් ඒකත් නොකරන්න. අහන කෙනා හයි, අවශ්‍ය කෙනා ගනි, අනවශ්‍ය කෙනා බැහැර කරයි. ඒ විදිහට ඔබේ ජීවිතය ඔබ පවත්වා ගන්න. මිනිසු කියන ඔක්කොම දහ දෙනෙක් දහයක් කිව්වොත් ඒ දහය තුළම ඔබ ඔබේ කල්පනාව අනවශ්‍ය විදිහට ඉදිරියට අරගෙන යන්න එපා. ඒකත් ඔබේ වරම කාලයේ සීමා වෙන. ඔබට අවුරුද්දකට ඔබ පරීක්ෂා කරන්න හිටියානම් මාස 6කින් මනින් මේ දරුවා කිසි දෙයක් දීලා වැඩක් නැහැ කියලා යනවා. ඒතර මූලික අවස්ථාව ඔබේ සිතට කරුණු දෙන එක ඔබට අවුරුදු 5ක් හෝ 6ක් වුණත් දරන්න වෙයි. ඔබට එකපාර කියන දේවල් ඇහෙන්නේ නැති වෙයි. ඔබට එකපාර කියන කාරණාවන් කරන්න බැරි වෙයි. ඒ වගේ අවස්ථාවන් වලට ඔබට මූණ දෙන්න වෙයි. මොකද ඒක ඔබ කරනව පරීක්ෂාවක්. එතකොට මේ කාල සීමාවෙදී ඔබ හොඳ ගුරුවරයෙක් හොයාගත්තොත් ඔබ ගුරුවරයා එක්ක ගියත් අවුරුදු 5ක කාල සීමාවක් නම් ඔබට අවුරුදු 2කින් වගේ එක ළඟා කරගැනීමේ හැකියාව බොහෝ දුරට තියෙයි ඔබේ ක්‍රියාපටිපාටි අනුව. එතකොට ඔබ එතනටත් ගුරුවරයා විවේචනය කළ, ගුරුවරයා හිර කරා, ගුරුවරයා මේක කරා, ගුරුවරයා මෙහෙමයි, ගුරුවරයාගේ තියෙන දේ මට දුන්නේ නැහැ කියන තැනේ ඉඳලා කටයුතු කරා නම් එහෙම, ඒ ගුරුවරයා මෙහෙමයි අර එහෙමයි කිකේ විවේචනය කරා නම් ඒ ස්ථානේ නන් දරුවන්ට ඉරිසියා කරනවා නම් ඔබට ස්ථානයේ වැඩිපුර කල් රැඳෙන්න දෙවිදේවතාවන් වහන්සේලා ඉඩ දෙන්නේ නැහැ. ඔබේ ඥාති දෙවතාවන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. යම් යම් සිද්ධි මූලික කරගෙන ඔබට මේ ගමන් මගේ නවතින සිද්ධ වෙනවා. ඉහළම හොඳම දේ සමහර අයට උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේම මුණගැහිලා උන්වහන්සේගෙන් ලබා ගන්න බැරි වෙච්ච දේවල් බොහොමයක් තිබුණා. ඒ කියන්නේ බොහෝ අය මාර්ගඵල නොලැබුවේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙත් උන්වහන්සේගේ නෙමෙයි වරද, උන්වහන්සේගේ නෙමෙයි වරද, උන්වහන්සේ කියලා දෙන දේවල් තේරුම් ගැනීමේ පින කියන දේ නැතිවීම. එතකොට ඔබට කොයිතරම් ස්ථීර, කොයිතරම් පුණ්‍යවන්ත ගුරුවරයෙක් හම්බුණත් ඔබට එතන රැඳෙන්න සිද්ධ වෙන්නේ නැත්තේ එක්තරා කර්මයක් නිසා. එතකොට විවේචනයන් නිතරම විවේචනයන් කරන්නෙත් යම් කිසි කොටසක් වැඩක් අඩු අය කරුණු කාරණා කරන්න කාලය ඕන තරම් දෙනවා. නමුත් කරන්න වැඩක් නැහැ. කම්මැලි තව කෙනෙකුට බැනලා කීයක් හරි කරන එක තමයි, කීයක් හරි හොයාගෙන අද ජීවත් වෙන එක තමයි ඒ මිනිස්සුන්ගේ තියෙන ප්‍රධාන අරමුණ. නමුත් ඒක නෙමෙයි අපි හිතන්න ඕනේ. මනුෂ්‍ය තලයෙන් එහා තලය ගැනත්, ඒ වගේම මෙලොවත් එලොවත් දෙකම අපි සමබර කරගන්න හොඳ අවස්ථාවක් මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. මනුෂ්‍ය ජීවිතයේ අඬාන දුක් වෙමින් කාලය කමින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා හැම මොහොතකම වරමක් කියලා කියන්නේ
කාලය කියන දේත් එක්ක යන දෙයක් එක්ක කීව යුතුමයි සමහර වෙලාවට ඔබට හිතේ අනේ මම දැන් තමයි නියම පාරට වැටුනේ මම ගුරුවරයා කියන දේවල් ඔබට අමාරු වෙයි අයියෝ වර්ක කරන්න කියනවා සිල් ගන්න කියනවා මේක කියනවා මොන කරදරයක්ද කියන තැනට පත් වෙලා ඔබ වර මම කිව්වා මාරයාගේ හැමත් නැත්තම් මාරයා හරි කැමති ඔබ පව් කරනවා නම් හරිම කැමති ඔබට අවශ්‍ය ප්‍රතිපාදන හොඳට සලසලා දෙනවා ඔබ මිනි මරණ කෙනෙක් නම් ඔබට අතට තුවක්කුවක් කැත්තක් ඔය වගේ දේවල් අවශ්‍ය ආයුධ සපයනවා ඒ වගේ තමයි ඔබට ක්‍රෝධය ඇති කරවන ඔය ක්‍රෝධය තුලින් ඔබට නරක සිතුවිලි ඇති කරන ඔබ පුණ්‍ය ස්ථාන වලින් අයින් කරනවා ඉතින් ආන් ඒ වගේ දේවල් කරනවා එතකොට ඒක සම්බන්ධ නොකරගන්න හිත දැඩි කරගන්න හිත කියන දේ හැම වෙලාවෙම හැම පැත්තටම දුවනවා නමුත් දානමදේ මම මේ තම්නේල් එකේ ඔයගොල්ලන්ට දාලා තියෙන විෂ්ණු දෙවියන් සහ හනුමාන් දෙවියන් හනුමාන් උත්තමයා මම යොදා ගන්න හේතුව තමයි විෂ්ණු දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් උන්වහන්සේ තුළ පවතිනවා අනන්ත අප්‍රමාණ කාලයක් මුළුල්ලේ ඒක පවතීවි මොකද අර කාලයක් තිස්සේ ඉඳලා අවංකත්වයෙන් ඉඳලා උන්වහන්සේ රාම අවතාරයේ විවිධ අවතාර දරන කාලයේදී පවා උන්වහන්සේ ආවා. එතකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද තෙරුවන් වහන්සේ තෙරුන් වහන්සේත් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම උපස්ථායක වෙන්න කොයිතරම්නම් පිනක් කොයිතරම්නම් පාරමිතා පුරන්න ඇතිද. ඉතින් ආන් ඒ වගේ තමයි මේ හනුමානුත් ධර්මාන්ගේ ලයිපලා බැලුවොත් විෂ්ණු දෙවියන් සහ සීතා දේවිය ඉන්නවා කියන එක ලක්ෂ්මී දේවිය ඉන්නවා කියන එක තමයි මතේ. ඒ තරම්ම අවංකයි. ඔබ ඔබ ස්ථානයක ඉන්නව නම් ඔබ ශිල්පේ ලැබනවා නම් ඔබ අවංක වෙන්න ඒ තරම් මාතරේ කරන්න. දැන් හනුමාන්ටත් හනුමාන්ජීටත් හනුමාන් උත්තමයාටත් වැරදි දේවල් කියන්න වැරදි උපදෙස් දෙන්න කට්ටිය ඉදින්න ඇති ඒ කල. මොකද විෂ්ණු දෙවියන්ට පක්ෂපාතී අය වගේම විෂ්ණු දෙවියන්ට අපක්ෂපාතී අයත් ඒ කාලෙත් සතුරු කරදර අනන්ත භුක්ති විඳපු කෙනෙක් උතුම වෛශ්‍රණිකායි විෂ්ණු දෙවියෝ. එතකොට මම හරි ප්‍රිය කරන උන්වහන්සේට නමුත් උන්වහන්සේ හැමදේම මගේ ගුරුවරයා උන්වහන්සේ උන්වහන්සේ සමගින මුනිවරු ඍෂිවරු හැමදේම මගේ උත්තමයා ඒ වගේම භද්‍රකාලී මවුන්ගේ විශේෂිත සහෝදර සංකල්පයක් අවතාරයක් එතු උන්වහන්සේ මතු බුද්ධත්වයේ ලබන්නට පෙරම් පුරන්නා වූ පින්වත් දෙවි කෙනෙක් ඉතින් උන්වහන්සේගේ යසසේ ප්‍රධානම මාණික්‍ය හනුමාන් හනුමාන්ජී හනුමාන් උත්තමයා උන්වහන්සේ පුදුමාකාර විශ්වාසයකින් ඉන්නවා මහා වීර බජරංග බලී කියලා තමයි ගොඩාක් අය හඳුන්වන්නේ. ඉතින් උන්වහන්සේ වගේ වෙන්න කියලා මම හැමෝටම කියනවා. මමත් ඒ වගේ මමත් උන්වහන්සේට හරීම ලැබී හරීම ගෞරවන්විතයි. මම යම්ම ගුරුවරයෙක්ගෙන් මනුෂ්‍ය ලෝකයේ ශිල්පේ ලැබුවද මම අදටත් ඒ කිසිම කෙනෙකුට දොසක් කියන්නේ නැහැ. මොකද ඒ මගේ සංසාර හමුවීම. එතකොට එවැනි අය හමු වෙන්නේ අපේ සසරේ ස්වභාවය අනුව අපි ඇවිල්ලා තියෙන කර්මස්ථාන ඒ හැම දෙයක් එක්කම. එතකොට යම්ම හැම හමුණු හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙන්න විවේචනයම දොස්ම කියන්නේ එපා දොස් පරොස් කරනවා කියන්නේ අපේ ජීවිතේ කාලයක්ම අපිට අඩු වෙලා යනවා. එතකොට හනුමාන් ජී වගේ වෙන්න බලන්න හනුමාන් උත්තමයා වගේ වෙන්න බලන්න. ජාති ආගම් කුල ભેද නෙමේ ප්‍රශ්නේ. ඒව හදාගත්ත මිනිසු මිසක් දෙවියෝ නෙමේ. මිනිස්සු එක එක කොටස් වලට බෙදලා ලේසි කියන විදිහට ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. ඒක තමයි මනුෂ්‍ය ලෝකෙ වෙන්නේ. ඉතින් කාලය ගොඩාක් වැඩි කරගන්න තමන්ට ඕන නම් තමන් අවංක වෙන්න. මම පළවෙනියට මේක කියනවා. තමන්ගේ ගුරුවරයාට අවංක වෙන්න, තමන්ගේ දෙමාපියන්ට, තමන් මේ ස්ථානෙට ගේන ස්වාමියාව අමතක කරනවා නම් කාලයක් ගිහිල්ලා ස්වාමියා වැඩක් නැහැ කියලා හිතනවා නම් කාන්තාව එතනින් තේරුමක් නැහැ. එතකොට සමන්ට මේකට උදව් කරන තමන්ගේ අහල පහලයි බිරින්දෑවරු මේ හැමෝම බිරිඳ දෙමාපියෝ දුක් මහන්සියෙන් උදව් කරන කල්යාණ මිත්‍රයෙක් ඉන්නනම් කල්යාණ මිත්‍රයා මේ හැමදේම මතක තබාගෙන යනවද කියන එක දෙවියෝ බලනවා. නැත්තම් ඔබේ කාලේ ඉතාම අඩු වෙනවා තමයි ඇත්තම කතාව. එතකොට අකල් මරණයක් කරලා ඊළඟ අකල් මරණයක් සිද්ධ වෙන්නේ ඔබත් තව කෙනෙක් අකාලේ මියදුවොත් සතෙක්කෝ ප්‍රාණඝාත කළොත් වැඩිපුර ප්‍රාණඝාත කරන කෙනා අකාලේ මිය යනවා. ඒක සසරේ ධර්ම ස්වභාවයක්. එතකොට ඒ වගේම තමයි පුතේ මෙයත් අනිවාර්යෙන් වරමට කාලයක් නියම වෙන්නේ. ඒකයි කේන්ද්‍රය බලලා මයි කියන්නේ. එතකොට කියන්නේත් ඒ හේතුව හින්දා මෙච්චර කල් ඔබට මෙහෙම තියෙනවා මේ කාලේ ඉඳන් මෙහෙම තියෙනවා කියන්නේ ඔබ කරපු කර්ම විපාක අනුව. එතකොට මේ දේවල් ඉක්මනට අහෝසි කරගැනීමේ හැකියාවකුත් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. දුකත් දුකින් මිදීමේ ක්‍රමයක් දුකින් මිදලා ලෞකික ජීවිතය ගත කරන විදිහත් බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒක අවබෝධ කරගන්න. එතකොට දෙවියන්ටවත් ගරහන්න එපා. ඔබ යම්කිසි දෙවි කෙනෙක් දන්නේ නැහැ කියමු. අගර්ව කරන්න එපා. හොයා බලන්න.
ඒක තමයි කරන්න ඕනේ හොඳම දේ. එතකොට ඔබ ගුරුකුලයකට යනවා නම් ඔබ ඉගෙන ගන්න යනවා නම් ඔබ මේ තුල අධ්‍යයනයක් කරන්න යනවා නම් අනේ බොහොම නිහතමානී වෙලා කාලයක් තිස්සේ මම මේක කෙසේ හෝ කරගන්නවා කියන දරුවන් ඉන්නවා. ඒ තැනට එන්න ඕනේ. ඔබ අද ඇවිල්ලා හෙට යන තැනටපත් උනොත් ඔබ කිසිම අවබෝධයක් ලබාගන්න නැහැ. ඔබ ඇවිල්ලා තියෙන කඩෙන් බඩුවක් අරන් යන්න. ඒතකොට කඩෙන් බඩුවක් දෙන ආකාරයට වරමක් ඇත්තටම පවත්වා ගන්න බෑ. ඒක ගුරුවරු 10කටවත් මං හිතන්නේ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අවබෝධය කියන දේ අවසරයකට ඉත්තා වැදගත් අවසරයකට පමණක් නෙමෙයි මනුෂ්‍ය ජීවිතයක් පවස්ථාගෙන යන ඕනෑම අවස්ථාවක හුස්ම ගන්න සෑම තප්පරයක් පාසාවම අවබෝධය කියන දේ තියෙන්න ඕනේ. අවබෝධයක් එක්තරා පිනක් විදිහට තමයි මම දකින්නේ. අවබෝධ කළ හැකිකමත් එක්තරා පිනක් විදිහට තමයි මම දකින්නේ. එතකොට හැම දෙයක් තුළම සත්‍යයක් පවතිනවා. සත්‍ය දකින්න අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වරමේ කාලයක් අනිවාර්යෙන් වරමට අවසරයට කාලයක් බලපානේ මෙන්න මේ හේතු නිසා. ඉතින් ඉවසන්න, ගුණවත් වෙන්න, අවංක වෙන්න, ගුණවත්ව ගුණයෙන් ජීවත් වෙන්න බලන්න. අන්න එතකොට තමන්ගේ වරම්මාලාව ගොඩාක් දියුණු වෙනවා. මොනතරම් බාධක තිබුණත් හිස් මිනිසුන්ගේ බස් අහන්න එපා. හුදකලාව තෝරා ගන්න. ඒ හුදකලාව තුළ ධර්මශ්‍රවණේ පමණක් කරන්න. ක්‍රෝධේ එපා, ගැටෙන්න එපා, ගැටි ගැටි උත්තර සපයන්න එපා. කලයක් අනිත් පැත්ත හරවල වතුර දානවා වගේ මේ විශ්වාස කරන්න නැති අහේතුකවාදීන්ට කිසිම හේතුවකදී මේක පිළිවෙල කරන්න මේක මෙසේ කියන්න යන්න එපා. මම කිව්වා අවබෝධයම පුණ්‍යතාවයයි කියලා. එහෙනම් තවත් දවසක හමුෙමු. තෙරුවන් සරණයි. විෂ්ණු දෙවියන්ගෙත්, මහාවීර හන්බජරංග බලි හනුමන් දෙවියන්ගෙත් පිහිටයි ඔබට. දෙව මාතාවගේ සරණයි.